ஆகிரு போயாச்சு அட்ட சாமி இப்ப நல்ல தூங்கி போச்சு கண்ணாடி புள்ளாச்சு வெடிக்க புள்ள வச்சு சாஞ்சி දැන් ඒ ලෙවල් ඉවරයිනේ. ඔයාගේ මේ ශ්‍රී ලංකා හිනේ හැබැයි කරගන්න කවද? තව කිලෝ 3ක් විතර බර අරු කරගත්තම. මම හිතන්නේ දැන් තුමත්වා කිට්ට වැඩි කියලා. බර වැඩි වුණත් මුකුත් කරගන්න බෑ. බලන්නකෝ මංගල යෝජනාවල ඉල්ලන්නේ සිහින් සිරුරේ තියයිනේ. ඒකනේ අපේ පුංචි අම්මට මනමාලයක් හොයාගන්න අමාරුනේ. பன்னட கிம மெசே அப்பு நீ ரர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 ர
මස් කන්න. මේක මොනද? මාළු. මාළු කන්න. එළෝ රහක් නැහැ. මම වෙජි. ඒක තමයි මගේ ස්ටයිල් එක. මොලේ නැති උන්ට ඒක තේරෙන්නේ නැහැ. අම්මපා. හරි ඕගොල්ලෝ ඉල්ලූ විදියටම මේ ගවේෂණ චාරිකාවේ නොයෙකුත් විනෝදාත්මක ගවේෂණාත්මක අභියෝගාත්මක දේවල් අපි සංවිධානය කරලා තියෙනවා. ඒවයි නෝගොල්ලොන්ගේ නායකත්වය පෞරුසත්වය දරාගැනීමේ හැකියාව නම්්‍යේ සීලිත්වය ශාරීරික නිරෝගිතාවයක දේවල් මැනල බලනවා. හැම කරුණක්ම සලකා බල්ලා අවසානයේ අපි විශිෂ්ටයන් තෝරා කුමරාසා කුමරිය ලෙස අභිෂේක ගන්නනවා. බලමුකෝ අපේ රූපරජිනගේ වැඩ ටික. පෙර සැකසූ කිසිම ආහාරයක් අපි මේ කැම්ප් එකේ ඔයාලට පිළියෙල කරලා දෙන්නේ නැහැ. අපි මේකේ පිළියෙල කරලා දෙන්නේ වස විස නැති දේශීය ආහාර පමණයි. අපි ඇවිල්ලා තියෙන්නේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න. ඉතින් මේකෙදි Tamanta හම්බ වෙනවා මේ වගේ රැෆීට් හම්බ වෙනවා සුදු පෙනමත පවුරු පෙන්නුම. අපි මේ ක්‍රියාකාරකම ගණන්නේ කණ්ඩායම් හතරක් විදියට. ඒ කණ්ඩායම් හතරට නායකයෝ හතර දෙනෙක් ඕන. ඒ නායකයෝ හතර දෙනා ඉස්සරහට. කණ්ඩායමට අවශ්‍ය සාමාජ්‍ය ටික හොරගන්න. සජි රවින්ද නින්ජ අයින්ද ඒ අලේ උඹ කවුද ටීම් එකට ගන්නෙ? එනම් ගත්තා ඔය ගන්න බය වෙන්න එපා. ජොබෝ සැපට කාපු දුවාල පුතාලා ගොඩාක් මේ කණ්ඩායම වල ඉන්නවයි කියලා අපිට පේනවා.
වැඩිපුර තෙල් සීනි කන අයට එක්සර්සයිස් කියන්නේ අනිවාර්ය අංගයක්. දවසකට පැයක්වත් වේසෙන්නේ නැති අයට තියෙන්නේ ලෙඩ ඇඟවල්. හැබැයි පැලෙන්න මහතහයට එක්සර්සයිස් විතරක් මදි. ආහාර පාලනයකුත් තියෙන්න ඕන. මේවා දැනගන්න දොස්තර කෙනෙක් වෙන්න ඕනි නෑ. මේවා සාමාන්‍ය දැනුම. කොල්ලෝ ඉතින් ඉන්ටර්නෙට් වල මේවා බලනවා. සංචිලා අපි මේක දිනනවා. මාළු කෑල්ල කෑනන් තමයි එළිය තප්පන්නන් දිබ්බා. වයිට් වෝටර් ආපින් තරංගේ ජයගන්නේ අමාගේ කණ්ඩායම. චොකෝ සීරිත් එක තේ ටිකක් බොනවා. ළමයිනේ තේ බොන්න ඕනි තේ රහට. පළතුරු බොන්න ඕනි පළතුරු රහට. වතුර බොන්න ඕනි වතුර රහට. තිබහට නම් ඉතින් වතුර තමයි. අංජු ඔයා දන්නවද මට අම්සුන්නගේ සයිකලින් පුළුවන්? එතකොට ආම්ස්ට්‍රෝන් හන්දට ගියත් බයිසිකලෙද? අපෝ මෙයාලා ආම්ස්ට්‍රෝන් දන්නේ නැහැ. එහෙමනම් අපිට දැන් ඇවිල්ලා තියෙන අලුත් ඇක්ටිවිටි එකට මූණ දෙන්නයි. අපි හැබැයි ගඟේ බෝට්ටු පැද්ද වගේ නෙවෙයි, ගඟේ රළපාර පල්ලෙහාට ගලාන බහිනින්ද අපිට බෝට්ටු පදින්න ලේසි වුණා. හැබැයි මේක කටුක අත්දැකීමක් වෙනවා. මොකද ගල් හෙළපල් වලින් තමයි අපිට මේ තරඟේ ආරම්භ කරන්න තියෙන්නේ. මේ යන අනිත් ටීම් එක ගැනත් ඔයාලා හිතන්න ඕන. ඊළඟ එක තමයි ඔයාලගේ අවසානයත් ආරම්භයත් ටයිම් එකට මම ගන්නවා. හරි, එහෙමනම් තරඟය ආරම්භ කරන්නයි මං සූදානම් වෙන්නේ. ඔකේ, රෙඩි. එහෙමනම් අද කණ්ඩායම් හතරෙන් පළවෙනි ස්ථානය රන් තිනවා සංචලාගේ කණ්ඩායම. ඔයාලා දන්නවද අපේ ශරීරයේ සමබරතාවය රැකගන්න ආහාරවල සංවිතය ඉතා වැදගත් කියලා? අපිට දිනකට ශරීරයේ වේස වෙනකොට කැලරි 2500ක් වැය වෙනවා. හැබැයි අපි අවශ්‍ය තරමට ආහාර ටික ගත්තේ නැත්නම් අපිට ඇති වෙන්නේ මන්දපෝෂණය. ඒ වගේම තමයි අපි ඕනට තෙදි ආහාර ගත්තොත් අපිට ඇති වෙන්නේ අධිපෝෂණය. මේ දෙකම ප්‍රශ්නයක්. මෙයාටත් යමක්ම තේරෙනවා ගේනේ. මේකට තමයි ව්‍යාගන කනවා කියලා කියන්නේ.
අපි දැන් ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ අලුතෙන්ම සලාදයක් හදන විදිය ගැන. මේ අද කෑම කදාස නම් අතාරපල්ලෑ. මල්ලි මේ බොරුවට දඟලන්න එපා. අපි මේ ගත්තේ ඉන්ටර්නෙට් එකේ. මෙව්වේ ඉතින් එළවලු පළතුරුනේ. වස නෙමෙයි. මහ පොළොවේ වෙවෙන දේවල්. වැරදුනත් කන්න පුළුවන්. අද මංගානේ අතුරු පසට පළතුරු. දැක්කත් අපි කොපි කරලා. එතකොට මේ ලොලු සුප් එකත් අපි ඔයාගෙන්ද කොපි කරේ. අංජු ඔයා වෙනුවෙන් මං ඇල් අතුරු නේපු සුප් උනත් බොන්න. කොහොමද? හොඳයි. හෙට කුමාරයා වෙන්න ලෑස්තිද? බලමුකෝ. එනවා මං යනවා. Good night. කුමාරයාට කමක් නැහැ කොල්ලෝ. අනුන්ගේ කෙල්ලොන්ට බැල්ම දාන්න. අර අමා ඉන්නේ. වැඩේ කරගන්න දීපන්. කොසන් චිල. එයා තාම නිදියානේ. උඹලා අදත් එක්සස් කරන්න ගියාද? ඇයි ඊයේ කරපු ටික මදිද? සංචිලගේ කුමාරයා වෙන්න ලෑස්තිද? අයියොත් අනේ මට නම් කාත් එක්කවත් තරග යන්නේ නැහැ. මටත් එහෙම තමයි. දැන් නම් තේ නිවිලත් ඇති. අද තේ කොහෙද? අද කොළගල. ශානියමයිනේ. අයිස්ක්‍රීම් දන්සලත්. කොළකැඳ කොළකැඳ. අම්ම රස වන් කොළකැඳ රස. ලොවේ කොළකඳවන් වින්දනයක් ලොවේ බෙදාගෙන එන්න. එහෙමනම් අද තියෙන ඔයාලට අලුත් අත්දැකීමක් ගන්න සිටියමක් මාර්ගයෙන් ඔයාගේ තරඟකාරීත්වය අද ප්‍රදර්ශනය කරන්නයි තියෙන්නේ. මම මැප් එකක් සඳහන් කරලා තියෙනවා ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත්. අපි අවසානයේ ගඟක් ක්‍රොස් කරලා තමයි මේ මැප් එක එන් පොයින්ට් එක දාලා තියෙන්නේ. හරි එහෙමනම් කණ්ඩායම අතර ලයින් අප් වෙන්න.
ලිනි අඳුන් දිවිය කෑ ගහනවා නේද ඔයාට මොකද්ද අඳුන් දිවිය කෑ ගහනවා මොකද්ද අඳුන් දිවිය කෑ ගහන කො මේ පාරල් දෙයක් තියෙනවා අපි ගෝ මැස්සෙන් බලමු සිග්නල් දෙන්න මේ පාර මේ පාර මොනා පුතාල බලන්න පාතක පාර ලෝකෙ තියෙන හැම දෙයක්ම ඉන්ටර්නෙට් එකේ නෑ පුතා වනගත චාරිකාව ජයගන්නේ අහස්ගේ කණ්ඩායම උපදෙස් එහෙම ලාභෙට තියනවද උපදෙස් නම් ලාභයි තමයි පුතා ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේවා අවබෝධ කරගන්න තරම් පුතාලා බුද්ධිමත්ද කියන එක ඒක කිව්වේ උඹට මිනිස්සුන්ට නිරෝගී ජීවිතයක් ගත කරන්න ඕන නම් ප්‍රෝටීන් ඕනේ. මස් මාළු කන්නේ නැතත් ඒකට විකල්ප ගන්න ඕනේ. ඔය තේරෙන්නේ? උදේ ආහාර සඳහා මොනවද තියෙන්නේ? ආ දෝසේ දෝසේ. සයිස්. කඩල කඩල. ළමයිනේ, ඔයාලා දන්නවද මේ ධාන්‍ය වල පෝෂ්‍ය පදාර්ථ ගණනාවක් තියෙනවයි කියලා? ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, විටමින් මේ වගේ ගණනාවක් තියෙන හැබැයි අපේ ජීවිතේ හැම දෙයක්ම අපිට අර ගින්ද අහගෙන ඉදි හරියට සමබර ආහාර වෙලක් අපිට ලැබුණොත් විතරයි මොනවා වුණත් මේක දේවල් ඇත්ත වෙන්නේ ඒකනේ මෙච්චර ඉක්මනට මේ දාන්න ඉදි කිවරුන් යන්න දැන් ඔය දෙන්න ගාව තාම එන්න 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 මේ නම් නම් බෑ නම් බෑ ආ මේ ඉන්නේ තරගේ වීර දෙන්න ඇත්තටම මුල ජරාව කන වැරෙන වෙන මුකුත්ම කරගන්න බෑ මොකෝ නැත්තේ අපි ජරාවත් මොනවා ආ ගොඩාක් හොඳයි හැබැයි බය වෙන්න එපා කොහොම ගියොත් රැඩිකල් මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ ගංගතරණය කරන ඉසව වැඩි දෙනෙකුට සම්පූර්ණ කිරීමට නොහැකි වුණා. නමුත් නායකත්වය හා කණ්ඩායම හැඟීම හේතු සලකා බලා අමාගේ සහ අහත්ගේ කණ්ඩායම වලට ජයග්‍රහණය සමසේ බෙදා දෙනවා. අනේ මට නම් හොවාගෙන බයයි. මෙහෙම ගියොත් න්යා මොනා කරගනීද දන්නේ. කර අනිත් එක්කන ඇවිදින ඇටසැකිල්ලක් වගේ. ජෝඩුවනේ හරියන්න එක අපි දෙන්නවා මේ ඔය ගත ඇති දැන් අපිට ඊළඟ කැම්ප් ෆයර් එක තියෙනවා අපි එතනට යන්න ඕන හවර් මහන්සි නෑ ගානක්වත් නෑ ඔව් මරුනේ පාර මාර ෆිට්නස් එකක් නේද ඔක් හැමදාම එක්සයිස් කරනවා නේද ඒකින් අපිට ගෙදර පුරුදු කරලා දෙන විදියනේ අනිත් එක අපේ අම්මා හදන්නේ රසගුණ පිටි කෑමනේ අපේ අම්මා අපිට යන්නේ කියලා දෙන්නේ ඒ වගේ කෑම තමයි ෂෝක්නේ ඒක දැනගත්ත එකත් හොඳයි
ඔල බාප කිව්ද? සෞඛ්‍ය සම්පන්න කෑම ගන්න එක ජීවිතේ විඳින්න බාධාවක් නෙමෙයි පුතා. මේ ඔයාලට අද රාත්‍රියේ තියෙන රසවත් දුනවත් මාළු. යමයිනි. කනෝ කනෝ කනෝ. මාළු කෑ නැත්නම් අද රැට ඇඟේ මාළු තමයි පුතෝ. පාරේ ෆැෂන් වලට උනේ සහෝ ෆැෂන් කාඩින් කාඩ වෙනස් වෙනවා දන්නේ නැද්ද හොඳයි 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 බර ආහාර වේලකට වැඩිය චුට්ටක් විතර වැඩියම අනේ දින තුනක ගවේෂණ චාරිකාවේ දක්ෂයන් සොයන වේලාවයි. දැන් ජයග්‍රහකයන්ට කිරුළු පළඳන්නයි සූදානම් වෙන්නේ. කුමරිය නෙතටත් විඩාවටත් අමාවක් වූ අමා. තරුගොඩකට නමා තැන්දු ආහා කුමරාසා කුමරිය තෝරා ගැනීමේදී නායකත්වය නිපුණතාවය ශාරීරික නිරෝගී භාවය සලකා බැලුවා. මේ හැම දෙයකටම වඩා ඔයගොල්ලන්ගේ ආහාර රටාව බලපෑ බවත් අමතක කරන්න එපා.